අපි පුළුල් සන්ධානයක් අපේ චින්තනය මත පදනම් වූ සන්ධානයක්. එනිසා අපේ චින්තනයත් එක්ක එකඟ වෙන අය සහ අපේ නිර්ණායක මත එකඟ වෙන අයත් එක්ක බිලිඳාටත් මවටත් සොසිනිඳු සුවය. වෙන්ඩෝල් රෝයල් බේබි සබ උසස්ම ප්‍රමිතිය. අපි සන්ධානගත වෙන්න සූදානම්. අපි විශේෂයෙන්ම ආරාධනා කරලා තියෙනවා ඒ වගේ විවිධ පක්ෂවලට, එක්සත් ජාතික පක්ෂයටත් කියලා තියෙනවා, අපිට සම්බන්ධ කරන්න පුළුවන්, සම්බන්ධ කරන්න බැරි කණ්ඩායමින්වා. හැබැයි අපි හිතනවා දැනට ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවය නියෝජනය කරන්නේ සමගි ජන බලවේගය. එනිසා දැනටමත් ඒ සියලු දෙනාම බිම් මට්ටමේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා, සම්බන්ධ වෙමින් පවතිනවා. ඩිස්ත්‍රික්කවල ගොඩක් අය සම්බන්ධ වෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ මං හිතන්නේ ඒ අනිත් අයත් සමගි ජන බලවේගෙත් එක්ක සම්බන්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපේ එක ඉල්ලීමක් තරයෙන් අපි කරපු ඉල්ලීමක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වයෙන් ඉවත් විය යුතුයි සහ ඒ වගේම ඒ කණ්ඩායමේ අලුත් කණ්ඩායමක අපි සන්ධානගත වෙනවා කියලා. හැබැයි ඔවුන් මං හිතන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් එක්ක සන්ධානගත වෙලා තිබුණා. ඔය කණ්ඩායමත් එක්ක දිගටම කටයුතු කරනවා කියලා තිබුණු නිසා මං හිතන්නේ අපිට එකතු වෙන්න එතන ඉඩ, ඒගොල්ලන්ව එකතු කරන්න අපිට ඉඩක් දැක්කේ නැහැ. මොකද ඔක්කොම එකතු කරනවා කියලා අපි ලෑස්ති නැහැ. අපි සන්ධානය, අපි බලවත්ම සන්ධානය. හැබැයි අපි අපේ යම් නිර්ණායක තියෙනවා. එතනින් එහාට අපිට සන්ධානගත වෙන්න සමහර අයත් එක්ක බෑ. ඒ නිසා ඒ සාකච්ඡා නැවතුණා. මං හිතන්නේ ඒකේ වචනයක් මං කියන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්මයා පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබ්බා තමා දේශපාලනයෙන් අයින් වෙනවා, තරම් කරන්නේ නැහැ, ජාතික ලයිස්තුවේ පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. අපි ඒ මත තමයි කිව්වේ. එහෙමනම් අලුත් නායකයෙක් එක්ක අපිට සාකච්ඡා කරන්න අවස්ථාව දෙන්න. ඒ වගේම අපි එතන පැහැදිලිවම කිව්වා චෝදනා ලපු දූෂිත කාණ්ඩයමක අපිට එක්කව වෙන්න බෑ. ඉතින් මම හිතන්නේ ඒවා මගහරින්න බැරි වෙන නිසා වෙන්නේ නැති මේ සාකච්ඡා ඉදිරියට ගියේ නැත්තේ. කුමස් සජිත් මහත්මයා තමයි වැඩිම ඡන්දයන් තියෙන්නේ, වැඩිම මහජන ප්‍රසාදයක් තියෙන්නේ. ඒක කිසිම ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ නැහැ. සාකච්ඡා කරේ නැහැ ඉස්සරහට. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.